අපි බලමු ඉලක්ස. මං කැමති ඔයාලත් එක්ක මේ ගමන යන්න. ඇත්තටම ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි යෝජනාව පිළිඅරගෙන ආපේක ගැන. මම අර කිව්වාගේ දවස් කීපයක් ඇවටිලි කරෙත් ඇත්තටම දේශපාලනය කියපුවා මිනිස්සුන්ගේ ඔළුවේ තියෙනවානේ මේ දේශපාලනයට සම්බන්ධ වෙන්නේ හොරු මංකොල්ලකාරයෝ වගේ අය කියලා දේශපාලනේ ඉන්නේ. හැබැයි දැන් අපේ කණ්ඩායමේම පොඩි වෙනසක් තියෙනවානේ. ඒ ඒ ඒ හැඩය තවත් වැඩි කරනවා ඇත්තටම කියන්නේ. ඔබතුමා ආපුවම අර සමාජයේ වෙන වගකීමක් තියෙනවා විශාල ගෝලීය සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් අපේ යෝජනාව අරගෙන ඔබතුමා ආපු එක ගැන නම් ඇත්තටම ගොඩක් ස්තුතියි නැවතත්. සේවක කෙනෙක් ඉන්න එක ඇත්තටම මේ අපේ කණ්ඩායමට ලොකු ඉතින් ජයග්‍රහණයක්. ඇත්තටම මේ අපේ කණ්ඩායමේ පාතාල කාර්යෝ මේ ගුරුකාරයෝ ඒ කට්ටිය නෙමෙයි මේ ඉලක්ස් මහත්තයා කිව්වා වගේ. يعني අපිට ඕනේ වුණෙත් ඒ කියන්නේ දැන් දේශපාලනේ ඉන්නේ නැති කණ්ඩායමක් එකතු කරගෙන දේශපාලන ගමනක් යන්න තමයි ඉතින් ඉලක්ස් මහත්තයා අපිට කියපු කාරණය. ඉතින් සෑ ඇත්තටම මේක ඉන්න එක ඉතින් මාර හයියක් ඇත්තටම. සෑට මතක නැද්ද? මතකයි. එදා ඉලක්සත් එක්ක අපි ගෙදර ආවා නේද? නෑ නෑ. ඒ නේ අර මේ විජේ ඉස්කෝලේ වැඩ කරන කාලේ සර්. දැන් ගොඩක් කල්. ඔව් මේ ඒ කාලේ සර් මම තමයි සර් මේ සිංහල භාෂා තරගාවලියට යන්නේ මේ අපේ ඉස්කෝලෙන් මේ පද්‍ය රචනා වලට හැමදාම කලාප යනකම් දිනන්නේ මමනේ සර්. ආ එහෙමද? සෑට මතකද අර සෑ ඉස්කෝලෙන් අයින් වෙන්න අවුරුදු දෙකකට තුනකට විතර කලින් කැන්ටිම කඩලා මේ 12 වසරේ ළමයි ඔක්කොටම මේ පන්ති තහනම් කෙරුවා. මේ මතකයක් ඒ වගේ තියෙනවා. ඒ ඒ පන්ති දවස්වල මම හිටියේ මගෙත් මේ පන්ති තහනම් කරා. ආ එහෙමද? දැන් ඊම නෑ. කුරු වයසට කරන දේවල්නේ. අපිත් පොඩි කාලේ එහෙමනේ. ඒ වුණාට ගුරුවරයෙකුට බෑ ඒක සෑහලුවට ගන්න. එඳ සමහර ඉදා දඬුවම් කරන්න ඇති. නැද්ද ඉලක්ස? හැබැයි තමයි ගෝලනේ. දාස් ගානක් ඇති. මේ අපේ මාමා පණිවිඩයක් කිව්වේ නැද්ද? එයාව හම්බ වුණා මාත් එක්ක කතා කරා හැබැයි මොකද එහෙම විශේෂ දෙයක් නම් කිව්වේ නැහැ. මේ මං කිව්වා ඔයාලව මේ විදිහට ගෙනල්ලා රස්තිය අදු කරන්න එපා කියලා. මේ මොකද මං ওই දේශපාලනයට ඉච්චර කැමති නැහැ. මේවා ශානික අපි දැන් කණ්ඩායමේ විවිධ මට්ටමේ අය ඉන්නවා. දේශපාලනේ වෙන පරිණතයි ඉන්නවා, සමාජ ක්‍රියාකාරීන් ඉන්නවා, විදුහල්පතිවරු ඉන්නවා. හැබැයි ඔයා වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් අපිත් එක්ක එකතු වෙනවා නම් ඒක අපේ ටීම් එකට වෙනම වටිනාකමක් එකතු වෙනවා. ඒකයි. මම කොහොමත් ඉන්නේ ඩිග්‍රී ගත්තකම රට යන්න. ඉතින් ඔය අවුරුද්දට එකමාරට මේ වගේ දෙයකට සම්බන්ධ වෙන එක අපරාධයක් නේද? නෑ මෙහෙමයි ශානික දැන් අපි ඔයා ගැන පොඩි සොයා බැලීමක් කරලා තමයි මෙහෙම ඔයත් එක්ක කතා කරන්න ආවේ. මේ ඔයා පොඩ කැම්පස් එකේ දේශපාලනයට සම්බන්ධයි නේ. ඉතින් එතකොට අපි වගේ පක්ෂයක් එක්ක සම්බන්ධ වෙලා ඔයාට අර පක්ෂ දේශපාලනය ගැන අත්දැකීම ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මං හිතන්නේ මේක ඔයාට හොඳ අවස්ථාවක්. ඇත්තටම මටම කියලා දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. මොකද මගේ පවුලේ අය කලින් ඉඳන්ම වැඩ කරේ නගරාධිපතිතුමාත් එක්කනේ. ඉතින් මට දැන් ඕක වෙනස් කරලා අලුත් එකකට සම්බන්ධ වෙන්න කොමනාවක් නැහැ. හරි. වාගේ ස්ථාවරය එක නම් අපි වැඩ බල කරන්නේ නැහැ. හැබැයි මම ආයෙමත් කියන්නේ ඔයා වගේ කෙනෙක් අපිත් එක්ක එකතු වුණොත් ඒක අපිට ගොඩක් වටිනවා. වාගේ අදහස වෙනස් වුණොත් අපිට කියන්න නේද? මේ මම චන්දිල්ලන්ඩ සුදුසු පුද්ගලෙක් කියලා හිතපු එකට ගොඩක් ස්තුතියි. එන ශානික අපි ගිහිල්ලා එන්න. හරි හරි. ස්වාමීනි මදුසානි සේනාරත්න යනායගේ මරණය සියදිවි නසා ගැනීමක් නොව ඒට එහා ගිය සැක කටයුතු මරණයක් බවට පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඒ අනුව පොලිස්පතිතුමා අපට නියෝග කරලා තියෙනවා නැවත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුත්තක් ආරම්භ කරන්න කියලා. ඒ අනුව පරීක්ෂණ කටයුතු ආරම්භ කළා ස්වාමී. මූලික පරීක්ෂණවලදී අපි තහවුරු කරගත්තා මේ සියදිවි නසා ගැනීමක් නොව ඊට එහා ගිය සැක කටයුතු මරණයක් කියලා. ඒ කරුණු
අපි මේ ගරු අධිකරණයට වාර්තා කළා. ස්වාමීනි මා මේ ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ මුතදේහේ නැවත ගොඩ අරගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට අවසර ලබා දෙන්න ලෙස. ලංකාව විතරක් නෙමෙයි දකුණු ආසියාවේ තියෙන හොඳම නගරය කරනවා. ඔව් බොහොම ස්තුතියි මේ නගරෙ මෙතන දැන් මේ කට්ටිය බලාගෙන දැන් ඔය කියන පොරොන්දු ඒ විදිහට මිටු කරන්න පුළුවන්ද? ඔබතුමාලට ඒ හැකියාව තියනවද? පුළුවන් නම් එකක් කියන්න පුළුවන් නම් අපි කරුණු වැඩක්. අපි කරලා තියෙන වැඩේ විතරයි. ඔව් ඒක නිසා කීසිසි කියලා බය වෙන්න එපා. අපි කිව්වොත් අනිවාර්යෙන් කරනවා. අනිවාර්යෙන්ම. ජනතාව බලන ඉන්නවා මේ පොරොන්දු ඒ විදිහට මිටු කරයි කියලා. ඉතින් ඔබතුමාට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. හරි thank you මල්ලි thank you මල්ලි. සංස්කෘතිය වෙනස් කරමු අපි මෙච්චර කල් මේ පාලකීන්ට ජය වේවා කිව්වනේ අපි ජනතාවට ජය වේවා කියන ඕගොල්ලන්ට ජය වේවා කියන දේශපාලනයක් අපි හදමු නැත්තම් මේ සාම්ප්‍රදායික දේශපාලනය කරන්න මම දේශපාලනයට එන්න ඕනේ නැ මේ නගරෙ වෙනුවෙන් මම වැඩ කරන්න ඕනේ නැ මේ කලින් තිබුණු දේවල්ම ඒ ආකෘතිම නම් මමත් කරන්න යන්නේ මං හිම් බලාපොරොත්තුවක් නැ මේක වෙනස් කරන දේශපාලනයක් හදන්න තමයි මගේ බලාපොරොත්තුව අයිබොන්මත් නගරාධිපතිතුමා අපි සුබ දේශනා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට. ඉතින් මේ අපි මාධ්‍යවේදීන් කණ්ඩායමත් එක්ක අපේ මහජනතාව සෑහෙන වෙලාවක් ඉඳලා මේ එළිය බලාගෙන ඉන්න ඔබතුමා එළියට පැමිණෙන තුරු බලාගෙන හිටියා. ඉතින් අපි කැමැතියි දැනගන්න ඔබතුමාගෙන් මේ මැතිවරණ ව්‍යාපාරයෙන් පසුව ඔබතුමා අපේ රටේ ජනතාවට කරන්න බලාපොරොත්තු වෙන මෙහෙවර ඔබතුමාගේ ඉදිරි දේශපාලන දැක්ම පිළිබඳව යම් ප්‍රකාශයක් බලාපොරොත්තු වෙනවා මේ අපේ ජනතාව මාධ්‍යවේදීන් සමග රැඳිලා සිටියේ. අපේ නගරේ මිනිස්සු ගොඩාක් දේවල් බලාගෙන හිටියා. අපේ දේශපාලනේ වෙන දේවල් බලාගෙන හිටියා. මීට කලින් කරපු අය ගෙදිහා බලාගෙන හිටියා. ඒ බලාගෙන හිටපු දේවල් අපි වෙනස් කරලා අනාගතය වෙන විදියකට අපි දකිමු. මම මේ ව්‍යාපාරයට එකතු වෙන්නේ මීට වැඩිය වෙනස් සංස්කෘතියක් හදන්න, දේශපාලන ආකෘතියක් හදන්න, අලුත් නගරයක් නිර්මාණය කරන්න. මං කිව්වේ අපි අපේ නගරේ අපි වෙනස් කරගමු. අපි අලුත් නගරයක් අපි හදාගමු. බොහොම සතුටුයි ඉතින් ඔබතුමාගේ ඉදිරි දේශපාලන දැක්ම පිළිබඳව ඉතින් අපි නැවත වතාවක් අහනවා දැන් ඔබතුමා මේ ජනතාව අතරට ඇවිල්ලා මේ කියන ප්‍රකාශය විදිහටම කරන්න පුළුවන්ද මොකද ජනතාව බලන් ඉන්නවා මේ දේවල් ඉෂ්ට කරන තුරු ඒක තමයි මම කලිනුත් කිව්වේ මේ පොරොන්දු දේශපාලනේ පොරොන්දු කියන ඒවා මේ පරණ දේශපාලන සංස්කෘතිය අදහසක් අපි ඒක වෙනස් කරමු ඒකයි මගේ අරමුණ මට දෙන්න තියෙන පොරොන්දු ඒ ජනතාවගේ ඉලක්ක වෙනුවෙන් අපේ නගරයේ අවශ්‍යතාව වෙනුවෙන් අපේ අරමුණු අපි හදාගමු ඒ අරමුණු වෙනුවෙන් වැඩ කරමු කියන එක තමයි මගේ අදහස. අපේ නගරාධිපති ජයවේවා! අපේ නගරාධිපති ජයවේවා! අපේ නගරාධිපති ජයවේවා! ජයවේවා! ඔව් නිල වශයෙන් දැනුම් දුන්න විදිහට අපේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඉතින් අපිට හොඳටම පෙනී යනවා මේක කුමන්ත්‍රණකාරී සිද්ධියක් කියන එක. පරාජයට බයේ ක්‍රියා කරන පිරිසකගේ වැඩක් මේ කියන එක අපිට පෙනී යනවා. ඉතින් ඒ පාර්ශ්වයන්ට ළඟදීම උත්තර දෙන්න සිද්ධ වෙයි. මොකද අපි නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න බලාගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන්. ජනතාවට කියන්න තියෙන්නේ ඔබට මේ නගරයට මේ රටට ආදරේ නම් අපේ පක්ෂත් එක්ක ඉන්න
ඒකයන්නේ මතුතුමිය ඔබතුමිය දැම් මේ සම්බන්ධව මැතිවන් ව්‍යාපාරයේදී යම් පාර්ශවයකට මේ රිජුවම චෝදනා කරනවාද මේ ප්‍රකාශයෙන් අපට ඒවාගේ දෙයක් හැඟ යනවා. මං වැඩි කතානු කරේ නම් මොකද අපි නීති මේ ක්‍රියාමාර්ග වලට යන්න යන හින්දා උසාවියේදී බලමු. ඔබතුමිය කලකිරීමෙන් නේද ඉන්නේ? ඉස්සරේ. විමලේ මේ ඒ විමලේ විමලේ කියන කතාව හරි මේ විගුම්සිරි අපි පොඩක් අහුම්කන් දෙමු මේ විමලේ කියන කතාව හරි ඇත්තටම මොකද අපි කරන දේවල් තව කවුරු හරි මේ දැකලා අධීක්ෂණය වෙනවා නම් අපි මේ කරන දේවල් හරිද මේවට තව දේවල් එකතු වෙන්න පුළුවන්ද කියන එක අපි කණ්ඩායම ඇතුළේදී අපිට සමහර දේවල් මගහැරෙන්න පුළුවන් ඒ අධීක්ෂණ කටයුත්තට තමයි ඇත්තටම මම අපේ ඉදිරිවීර මහත්තයව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ ගොඩක් අය දන්නවා ඉදිරිවීර මහත්තයව මං වැඩ කරපු පත්තරේ ප්‍රධාන කර්තෘතුමා එතුමා අවුරුදු 30ක 40ක පරිණත මාධ්‍ය අත්දැකීමක් තියෙන මිනිසෙක් එතකොට එතුමාගේ විෂයම මේ මාධ්‍ය කියන එක අපිට ගොඩක් වටිනවා මේ මිනිස්සු අතරට අපේ අදහස් ගෙනියන්නේ කොහොමද කියන එක ගැනත් විශේෂයෙන් එතුමාට පුළුවන් අපිට අදහස් කියන්න ඉතින් ඕවිගොන්සිරි ඕ ඇත්තටම මේ ඉදිරිවීර මහත්තයා වගේ ප්‍රධාන කර්තෘ කෙනෙක් අපිට මේ 12 දෙනා අතරට බස්ස ගන්න තිබ්බනම් ඉලක්ෂ මහත්තයා අපේ කැම්පේන් එකට වුණත් වටිනවා නේද ඒ කියන්නේ දැන් මේ අපි ඇත්තටම කලින් තමයි හිතන්න තිබ්බේ ප්‍රධාන කර්තෘ කෙනෙක් අපේ කණ්ඩායම ඇතුළේ ඉන්නවම කියන එක මම පෞද්ගලිකවත් මේ අපි කතා කරවක ගැන මං එතුමා වවුරුදු ගානක් තිස්සේ දන්නවනේ ඉතින් එතුමා මේ වෙනකන් පක්ෂ දේශපාලනයට කිසිම සම්බන්ධයක් තිබිලත් නැහැ එහෙම සම්බන්ධ වෙන බලාපොරොත්තුකුත් නැහැ හැබැයි එහෙම නොවුනට එතුමාගෙන් ඊට වැඩිය මං කියන්නේ මේ අපේ කණ්ඩායම ඇතුළට ඇවිල්ලා අපි කරන රාජකාරියම කරනවට වැඩිය එළියෙන් ඉඳලා අපිට ඊට වැඩිය මෙහෙවීමක් කරන්න පුළුවන් වෙයි ඊළඟට අපි අපිට තියෙන ප්‍රධානම අභියෝගයක් තමයි ගම්මට්ටමින් අපේ ශාඛා සංවිධාන හරියටම පිහිටව ගන්නෙ කොහොමද අපි මේ කියන පණිවිඩය මිනිස්සු අතරට ගෙනියන්නේ කොහොමද සහ වඩා ආකර්ෂණීය විදියට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන අපි හිතන්න ඕනේ මොකද අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඊටාම පොඩි කාලයක් දැන් සාලින්ද මහත්තයා දන්නවා පක්ෂ කියන්නේ ශාඛා සංවිධාන මේ කාලාන්තරයක් තිස්සේ ගොඩනැගිච්ච දේවල් එතකොට අපේ අනිත් පක්ෂ කාලාන්තරයක් තිස්සේ ශක්තිමත් වෙලා තියෙන ඒවා ඉතින් අපි කොහොමද මේ 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 ඒ වගේ දෙයක් අපේ ව්‍යාපාරේ සංවිධානය කරගන්නේ කියන එක ගැන සාලින්ද මහත්තයා මොකද හිතන්නේ? ඔව් ඇත්තටම නිලක්ෂ මහත්තයා මම කල්පනා කරේ ගම්මට්ටමින් සාකා සමිති පිහිටුවාට පස්සේ අපිට පුළුවන් අපේ සාකා සමිති මට්ටමින් ඒ ඉන්න සමාජිකයෝ කීප දෙනෙක් පත් කරගෙන මේ වැඩපිළිවෙල සඳහා ඩෝ ටු ඩෝ ගිහිල්ලා ගෙදර දොරක් ගන්න යනවා කියන හොඳ සංකල්පයක් මිනිසුන්ගේ පිළිගැනීමක් වෙනවා. ඉතින් ඒ යනවා යම්කිසි දෙයක් හොඳ සංවිධාන ශක්තියක් ඇති කරගෙන මේ වැඩපිළිවෙල යොදන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම තමයි ප්‍රධානම දේ අපිට අපේ ආගම සම්බන්ධ කරගෙන අපේ පන්සලේ හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන මේ ගමන්ට යන්න පුළුවන්. ඒකේ ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ අපි මේ ඔය දොරින් දොරට යන වැඩේ නයි. ඉතින් අපි සාමාන්‍යයෙන් රස්සා විදිහට උදේ ඉඳන් කරන්නේ අපි මේ ගියක් ගියක් ගානේ යන එකනේ. ඉතින් අපි මේ නගරේ ඉතින් නොකීපු ගයක් නැහැ. ඉතින් අපිට ඔය පණිවිඩය දෙන්න පුළුවන්. හාමුදුරුවෝ නම් ඉතින් අපි කියන මතේ පිළිගනීද කියන්න බෑ මොකද වෙන මතවලනේ ඉන්නේ යාලා ඉතින් එතුණාන පන්සලට එන කට්ටියක් ඉන්නවනේ ඒ කට්ටිය අල්ල ගන්න පුළුවන් නේද වැඩේ හරි මුළු ගමම එනවනේ පන්සල ඔව් ඒ වුණාට මන්නම් කියන්නේ මොකද ඩෝ ටු ඩෝ කන්සෙප්ට් එක හොඳයි ඒ වුණාට මෙයාලා කියන දේවල් අහයිද මිනිස්සු මොකද අපි මොන හරි අදහසක් කියනවනේ ඒ කියන්නේ දැනුමක් තියෙන කෙනෙක් නේද එතනට යන්න ඕනේ කියන්නේ මගේ අදහස මොකද මධ්‍යම පාන්තික මිනිස්සු ඉන්න අයාලා මෙයාලා කියන දේ අහයිද අපිට හැම ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන්ම දැන් අර මම විදුවල් ගණනාවක විදුවල්පති හරිට ගුරුවරයෙක් හරිට කටයුතු කරලා තියෙනවානේ ඒ ගුරුවරු දැනට පුද්ගලිකව පන්ති කරනවා ප්‍රයිවට් ටියුෂන් කරනවා මම ළමයි 10ක් 15ක් විදුවල් වලට ගෙනගෙන කරනවා ඉතින් මට හිතෙනවා ඒ ගුරුවරු ටික මට සම්බන්ධ කරගෙන ඒ දරුවන්ගේ දෙමව්පියෝ ප්‍රතිපාදා කරන සාමාන්‍ය ප්‍රමාණයක් එකතු කරගෙන මේ පණිවිඩය අපිට ඒකට දෙන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඒත් එක්කම බෑ මම තව පොඩි යෝජනාවකුත් කරන්න කැමති ලක්ෂ මහත්තයා. අපි ගත් දේවල් මේ බාහිර ආටෝපේට බාහිර ආකර්ෂණයට විද්ධ වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් නම්
ඇඳුමෙන් පැළඳීමෙන් කතාවෙන් බයෙන් විනයක් ඇතුව අපි මේ කටයුතු විශේෂයෙන් අපි 12 දෙනාව කරගන්න පුළුවන් නම් හොඳයි කියන අදහස මම ඉදිරිපත් කරනවා. ඔව් සහ අපි ඇත්තටම මේ අපේ දේශපාලන ව්‍යාපාරේ අපි පොඩ්ඩක් පැහැදිලිව ඉන්නවානේ මේ බාහිර ආකර්ෂණේ විතරක් නෙවෙයි අපි මේ ඇත්තටම මේ අපේ ඉන්න අපේක්ෂකයොත් මිනිසුන්ගේ ටිකක් මේ හදවතට කතා කරන්න පුළුවන් සහ එහෙම සම්බන්ධයක් තියෙන පිරිසක් තමයි අපි එකතු කරගෙන තියෙන්නේ මං කියන්නේ ඒකම හැබැයි අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ කැම්පේන් එකේදී මේ අර බාහිරව අපි විනය සහ ලස්සන පෙන්නනවට වැඩිය මේ මිනිසුන්ට අමතන්න පුළුවන් වෙන හැකියාවක් තියෙන පිරිසක් අපිට ඉන්නවා මේ ඒක අපි පාවිච්චි කරමු මේ වෙලාවේ කියන එක මගේ අදහස හැබැයි අර ප්‍රශ්නෙට උත්තරයක් ඇත්තටම අපි හිතුවොත් තිලක්ෂ දැන් අපේ මේ විකුම්සිරි විමලේ ඇන්ටා ඔය තුන්දෙනා මේ නගරේ වීදියක් පාස දවස ගාන යන මිනිස්සුනේ මං කියන්නේ අපි ඒක ශක්තියක් කරගන්න ඕනේ නේ අපිට තියෙනවා නම් ඒගොල්ලන්ට කතා කරන්න බැරි කවුරු හරි එහෙම පිරිසක් අඳුරගෙන ඉන්නවා නම් මං හිතන්නේ අපි කරන්න ඕනේ විදුහල්පතිතුමා ඉලක්ෂ මම සහ මේ පරිණත මන්ත්‍රීවරු කීප දෙනා එකතු වෙලා ඒගොල්ලොත් එක්ක බෙදිලා මේ නගරේ වීදියක් ගානේ ඔය යන විදිහටම වඩාත් සංවිධානාත්මකව ගියොත් මට හිතෙනවා නිකන් අපිට මේ ඉලක්ෂ මතු කරපු ප්‍රශ්නටත් උත්තරයක් හම්බ වෙනවා කියලා අනිවාර්යයෙන්ම අර මේ දයානන්ද මහත්තයා නේද බං මේ වගේ වෙලාවක දයානන්ද මහත්තයා හිටියනම් තමයි වටින්නේ මට දැන් තමයි තේරෙන්නේ මේ දවස්වල බැන්නට දයානන්ද මහත්තයා මේ මහත්තයා මලා